තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවයි හැමදාම අපි ඔබට පතන්නේ. සලඹ ටීවී රූපවාහිනිය අම්මා කෙනෙක්ගේ ආදරය කහවත දරාගත්තු පුතේගේ සෙනෙහස එකතු කරගෙන ඔබේ ආලින්දයට ඔබේ නිර්මාණයට ඔබ ඉන්න රටට ඔබ ඉන්න තැනට අරගෙන එන ආදරණීය ලෙන්ගත් වැඩසටහනයි තනියම හිතලද මහාන උනේ. අදත් අරඹන්නටයි සෝදානම සුවහසක් පින්වත් ප්‍රේක්ෂක අපේ පින්වතුන් වෙනුවෙන් තවත් ආදරණීය සංඝ පීතෘන් වහන්සේ නමකගේ ජීවිතය පිළිබඳව කියවෙන දිගහැරෙන අපූර්වමේ විවරණය වැඩි කතා නැහැ. අද අපේ කතානායකයා බැරගම පිය රතන හාමුදුරුවෝ කෙටි දැන් මේ දේශනාවන් ටික මේ අතීත විවරණයන් ටික කතා කරමු. ඉන්න වෙලාව අපේ හාමුදුරන්ට විනාඩියක් විතර මම දෙනවා ඉංග්‍රීසියෙන්. අපේ රූපවාහිනී නාලිකාව සලඹ ටීවී YouTube නාලිකාව ලෝකේ බලාගෙන ඉන්න ලෝකේ රටවල් වල බලන් ඉන්න හැමෝටම ඒ හැකියාව මට පිටරන්න නැති නිසා මම ඔබ වහන්සේට ආරාධනා කරන විනාඩියකින් විනාඩියක් එකමාරක් දෙකක් අරගෙන අපේ මේ බෞද්ධ නාලිකාවක් විදියටත් ඒ වගේම අපි ගොඩාක් ප්‍රජා සේවාවන් කරන ලෝකෙට ආරාධනා කරමු. අපේ හැමෝටම මේ channel එක subscribe කරන්න, like කරන්න, ඊට පස්සේ share කරන්න, comment කරන්න කියලා සහ මේ වැඩසටහන තනියම හිතලාද මහන උනේ මේක බලන්න ලෝකේ අපේ වෙනත් ජාතික අපේ හාමුදුරුවෝ වෙනවත් රටවල් වල අපිව බලාගෙන ඇති අපේ සිංහල නොතේරෙන ඉංග්‍රීසි තේරෙන ජාතිකයන් වෙනුවෙන් අපේ හාමුදුරුවන්ගේ යාළුවෝ හිතවත්තු ඉන්න පුළුවන් විනාඩියක් එකමාරක් දෙකක් කරන් අපේ හාමුදුරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේ නාලිකාව ගැනත් අපි මේ කරන් යන දේ ගැනත් මේ වැඩසටහන ගැනත් අපි කියමු. Dear friends in Dhamma, today I am participating in a discussion about myself and my mother and how I became a monk. So whether I became myself a monk by myself or somebody has persuaded me to become a monk. Actually in my life when I was at early stage of my life as a child, I liked so much to become a monk. That was a kind of a dream I had at that time. So this paved the way to become a monk. So my parents encouraged me. They generously donated their beloved son, and so I'm very grateful to them. I'm very thankful to them, and also this venerable sir from who is conducting and also telecasting this valuable channel Salamba, which is addressing the Buddhist monks and the Buddhist population all over the world, so which will help. He's doing marvelous and very great service to Sri Lanka, especially doing so many services such as cultivating barren land, unused land, because we are imminent facing a scarcity of food in the world. So we need to look after ourselves. We cannot depend on the foreign countries to provide us our food. Therefore, we need to grow. So our most venerable Varaya Thero has done enormous service to the Buddha Sasana and to the Buddhist community. So he's conducting this program Thaniya Mehitilada Mahanone. So I am very thankful to him and his staff, his venerable students who are conducting this program. So I invite all of you to subscribe to this channel and also give a press to the thumb bell button so that many people can know his future programs, so they can contribute and enjoy the very interesting and fascinating stories about the Buddhist monks and how they become and how they develop as a very good charismatic monks in the Buddhist order. So hope you enjoy these programs. Please subscribe this channel. Thank you. ඔව් ඉතින් ඔබ වහන්සේගේ හැකියාව දක්ෂතාවය අපිට බොහෝම අභිමානයක් සතුටක් විවිධ පුද්ගලය විවිධ අය ස්වාමින් වහන්සේලා ගියත් විවිධ දේවල් වලට දක්ෂතා දරාගෙන එනවා. ඉතින් මේ හැකියාව අපිට මහ පුදුම විදියට තේරෙනවා දැනෙනවා පේනවා. එයත් සිහිපත් කරමින් අපේ හැමදෙන්නට තව ඉතින් ඔන්න ඔය විදියට ඔය සුන්දර කතා බහ අද පැවිදි අතිවරයන් වහන්සේ නමක් සමග කතා කරමින් අවසන් කරගෙන යන්නේ අපි සූදානම් වෙන්නේ. අද අපි වැඩම කරවා ගන්නවා සාම විනිසුරු නීතිවේදී ඇටර්නි ඇට් ලෝ
නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ අවසන් විභාගයේ සමත් ශාස්ත්‍රපති දිවුරුම්ලත් භාෂා පරිවර්තක හිටපු පිරිවෙන් ඉංග්‍රීසි ගුරු උපදේශක දරුවන් 7 දෙනෙක්ගෙන් යුතු පවුලක ගම දරුවන් 11 දෙනෙක්ගෙන් යුතු පවුලක 7 වෙනි දරුවා විදියට උපන් පුතා අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ අපේ බැරගම පියරතන ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ සමගයි කතාව. ඉතින් අපේ හාමුදුරනේ මෑණියන්ට අපි සෙත් පතනවා. පේමවති කොටිතුවක්කු මෑණියන් අවුරුදු 78ක් ආයු කාලය. ඒ වගේම මුනිදාස කොටිතුවක්කු පියා දැනට මිය පරලොව ගිලා අවුරුදු 16ක් විතර වෙනවා. ඉතින් අම්මේ ඔබට බොහොම පින් ආවට සහභාගී වුණාට තෙරුවන් සරණ ඇදිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැකියාවන් දක්ෂතාවයන් අපේ කම මේ හැමදේම අපි බොහොම අගය කරමින් ඔබේ හැමදේම වින්දා නැවත නැවත වතාවක් ඒ සියල්ල අගය කරමින් අපි හැමදෙනා ටෙරුවන් සරණයි ටෙරුවන් සරණයි නැවත අපි තනියම හිතලාද මහණුනේ වැඩසටහනකින් තවත් අපූරු ජතිවරයන් වහන්සේ නමක් එක්ක වඩින්ට සූදානම් ලෝක රටවල් වලින් ඉඳගෙන අපි බලන් ඉන්නවා නම් ඔබේ ගමේ පන්සලේ හාමුදුරුව ඔබේ හාමුදුරුව මේ වැඩසටහනට සහභාගී කරවා ගන්න ලංකාවේ කොහේ වුණත් ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ මේ වැඩසටහනට කතා කරන්න අපේ ඉමෝ WhatsApp Viber නම්බර එක 071 2 5 03 තිරේ දාලා තියෙනවා 071 2 5 03 අපිට කතා කරන්න ඉමෝ WhatsApp Viber වලින් ඒ වගේම අපිට පණිවිඩයක් තියන්න අනිවාර්යයෙන්ම මේ වැඩසටහන ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න යවන්න සලම්බ ටීවී රූපවාහිනිය සහ වරායායේ සමිත හිමි බණ කියන අපේ Facebook පිටු YouTube පිටු බලන්න කියන අපි ආරාධනා කරනවා මේ වැඩසටහන් තව තවත් බලන්න පුළුවන් පසුගිය වැඩසටහන් සහ අපි කරගෙන යන ලබන ප්‍රජා සත්කාරක සේවාවන් දිළිඳු දරුවන්ට පොත්පත් ලබා දීම රෝද පුරු බෙදා දීම ඒ වගේම මේ දවස්වල අපි දුප්පත් පොඩි හාමුදුරුවන්ගේ ගෙවල් 10ක් හදන්න අපි වැඩපිළිවෙලක් පටන් ගන්න යනවා ඒ වගේම ජලය නොමැති ගම්මාන වල ජලය දී මේ වැඩසටහනක් අපි ආරම්භ කළා සීමලා ආණ්ඩුවෙන් එක පටන් අරගෙන තියෙනවා ඒ වගේම පහළ අන්දරගස්සව දිමුතුගම විහාරයේ ගොඩනගන්න දවැන්ත ක්‍රියාවින්තයක් අපි පටන් අරගෙන තිබෙනවා ඒ වගේ ගොඩාක් වැඩ අපි පටන් අරගෙන තියෙනවා අපිට කතා කරන්න මේ වීඩියෝ පටනාලිකාවේ තියෙනවා අපි කරපු දේවල් ඔබ බලනවා පසුගිය වැඩසටහන් වල ඉතින් අපි ආරාධනා කරනවා ඒ වගේම දිගන්නෑව කුරුණෑගල දිගන්නෑව පාසලේ ප්‍රාථමික විද්‍යාලයට පොත් ලබා දීම ඉතාම ඉක්මනින් සිදු කරන්න අපි දරුවෝ 180කට පොත් බෑග් 180ක් පොත් 10 ගානේ 180ක් පෑන් 10 ගානේ 180ක් මකන කෑලි 180ක් කවකටු පෙට්ටි 180ක් ආදී වශයෙන් අපි මේ දවස්වල සූදානම් කරගෙන යනවා ඉතින් අපි ආරාධනා කරනවා අපිට කතා කරන්න මේවට එකතු වෙන්න එන්න පෙළ ගැහෙන්න වරායායි සමිත හාමුදුරු විදිහට අපි හරිම ඍජුව පැහැදිලිව නිවැරදිව නිර්වුල්වයි මේ කටයුතු කරගෙන යන්නේ එහෙනම් ඔය සිහිපත් කිරීම ටික කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ නාලිකාව කමෙන්ට් එකක් අනිවාර්යෙන් තියලා යන්න හරසුන් බොල් නාලිකා වෙනුවට අර්ථවත් වැඩපිළිවෙලක් අපේ නාලිකාව අපි අරගෙන එනවා බොරු දේවල් මිත්‍යා මත පුහු මත කාමාතුර රාගක දේවල් ගෙනල්ලා ඔබේ ඔළුව පුරවනවා වෙනුවට මේ බඳු දෙයක් ඒ වගේම අපි ගිහියත්තොත් මේ අවස්ථාවට සහභාගී කරගන්න බලාපොරොත්තු වෙන ඉදිරියට ඔවුන්ගේ ජීවිත ගැන කතා කරන්න මේ කතාව මෙතෙන්ට ඇති මේ කතාව තුළ ගන්නම දෙයක් අම්බලන්තොට බැරගමින් ඇවිල්ලා මේ භාෂා ඉගෙනගෙන ලෝක රටවල් 20 ගානකට විතර වැඩම කරලා මේ පැවිදි චරිතය ගන්න ලොකු ධෛර්යයක් ඔබේ ජීවිතේට තියෙනවා පොඩි ලුණු ගෙඩියක් අහුලගෙන ගිහලා ඒක අක්කරයක හිටවන්න මිනිහෙකුට සංවර්ධනය කරන්න පුළුවන් වුණා නම් එතනම කලමනාකරන උපාධියක් තියෙනවා මං හිතන්නේ අපි හැමදෙරෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තෝක තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මාකටින් ගැන කලමනාකරණය ගැන ඩිවලොප් ගැන ඉගෙන ගන්න හදන මිනිස්සු සංවර්ධනය ගැන සංවර්ධන උපාය මාර්ග ගැන මං හිතන්නේ ඊට වැඩිය කතාවක් නැහැ මේ පොඩි ලුණු කොටක තිබුණු පොඩි ලුණු ගෙඩියකින් අක්කරයක ලුණු හිටවල සම්මාන ගන්න පුළුවන් තත්ත්වයට එන්න පුළුවන් නම් මේ රටේ මිනිසුන්ගේ බුද්ධිය එතෙන්ට තියෙනවා. ඉතින් මේ කතාව ඔළුවට අරගෙන ජීවිතේ හදා ගන්න ඔබට ශක්තියක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නැවත වඩිනතුරු තෙරුවන් සරණයි.